ඒ වැඩේ කෙලවෙන පාටයි වගේ. අර ඇවිල්ලා ඉන්න අලුත් ඕවයිසි නේද? ඈ ඒකවත් මේක නවත්තන්න සර්. ඇත්තටම අපට මහා කොන්න ලොක්කා වැඩේ හරි ටක්ගල යමු. ගණින් වෑන් එක ඉක්මන් කරපන්. කවුද සාජන් කොඩිතක්කු? අර මේ සුනකෑව ගෙනල්ලා මේ සපත්තුව ඉව කරලා බලන්න. හොයාගන්න පුළුවන් ඒක පැක් කරලා තැනක වලදාලා තියමු. හරිද? ඔන්න මටවරෙන් ඇවිල්ලා ඔබ ගන්න හැම නෙමෙයි ඈ. හැබැයි පුතෝ එහෙම වුණොත් එහෙම මාට් වෙන්නේ පොලිසියට උඹ විතරක් නෙමෙයි මමත් මාට් වෙනවා. හරි? දෙන්නටම එතකොට මහා උළු ගෙදර උළු ගණන් කර කර තමයි ඉඳ වෙන්නේ. ෆෝන් එක මේ පැත්තට හරවලා කෝල් එකක් ගන්න විදිහට පොඩි වීඩියෝ පාරක් දාගත්තනම් මුන් දෙන්නගේ මූණ පොඩ්ඩක් ගන්න පුළුවන්. පටසිරි. හරිනේ මේ ඩයල් දෙක මං අඳුරනවා ෂෝක් එකටම. නැත්තෙමකෝ මේ ඩයල් දෙක ගැන මට ආපු දවසෙම මේ නෝට්ටුනේ. ඉතින් හැබැයි මේ අලුතෙන් ආවා කියලා මේ පළාතේ තියෙන දේවල් නවත්තන්න බෑ සර්. හරිද? ඒකින්ද සර් සර්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවද නැත්තම් ටාන්සර් එකක් අරගෙන වෙන කොහේ හරි ජොබ් දෙකට යනවද කියලා සර් තීරණය කරන්න. එහෙනම් ඒ ටික තමයි මට කියන්න ඕනේ උනේ. ගෙදර හැම සනීපෙන් ඉන්න ඇදිනේ. ගෙදර කවුද? දොර ඇරලා තියෙන්නේ. එන්න. සීලනංගි. කොහෙද මන්ද මේ? වාඩි වෙමු. අනේ වාඩි වෙන්න ඕනේ නෑ අක්කේ. මම මේ ආවේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන. ඒ මොකක්ද අපේ? පුතා ඉන්නවද අක්කේ? ඇයි? පුතා නෑ වැරද ගිහිල්ලානේ. අනේ බලන්නකෝ ඊයේ හවසනකොට අපේ මිනිස්සයාගේ පඩිය උස්සලානේ මගදී. දෙන්නේ කවුද බයික් එකකින් ඇවිල්ලා පිස්තෝලයක් දෙක් කරලා බය කරලා පඩිය උදුරන් ගිහිල්ලානේ අනේ බෑග් එකේ තිබ්බ එක අරගෙන. දැන් හાર્ට් ඇටැක් එකකටත් එන්න ඇවිල්ලා. මම මේ ආයේ පුතාට කියලා මොකක් හරි කරගන්න බැරි වේද බලන්න. අප්පට සිරි එහෙමත් එකක්ද? දැන් නම් හොරු වැහි වැහැලා මේ පළාතේ ඈ. ටික ටික සුද්ධ කරන් යනවා අපේක ආවට පස්සේ. ඒත් ඉතින් කොහෙද? මෙවුන් එන්නම් බිහි වෙනවනේ. මේ ආණ්ඩු තමයි හොරු බිහි කරන්නේ. අනේ මන් දන්නේ නැහැ අයියේ. බලන්නකො මාසයක් දුක් විඳලා ගත්ත පඩියනේ. මුන්ට හෙන හත වදින්න යකෝ අතපය හතර තියෙනවා නම් කුලී වැඩක් කරපියව් ඈ. මොකක් හරි රස්සාවක් ටොයිලට් හොදන එකක් හරි කරපියව් අනුන්ගේ පඩිපතවල් උදුරගන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව. ඒ මිනිස්සු දුක් මාන්ති ඉන්නේ හම්බ කරගන්නේ. මුන්ට නම් හෙන හත වදින්න ඕනේ. අම්මෝ අම්මා නිකන් මහන්සි මට. මේ නැන්දා මොකෝ මේ? බලන්නක පුතේ මේ නැන්දා මාමට මේ ලොකු කරදරයක් කියලා නීය හවස මේ පුතා හොයාගෙන ඇවිත් තියෙන්නේ. අනේ ඔව් පුතේ අපේ මාමට ලොකු කරදරයක් කියලා පුතේ ඊයේ හවස මම මේ ඔයාව හොයාගෙන මොකක්ද කරන්න ඕනේ කියලා මේ අහගන්න කියලා ආයේ පුතේ. හරි කිව්වනම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා? පුතේ ඔන්න ඊයේ හවස මේ මාමා පඩිය අරගෙන එනකොට ඒ බව දැනගෙනම බයික් එකෙන් දෙන්නෙක් ඇවිල්ලා පිස්තෝලේ ඔළුවට තියලා මේ පඩිය අරන් ගිහලා මුළු පඩියම දැන් මාමට හાર્ට් ඇටැක් එන්නත් ඇවිල්ලාලු. මේ මොකද්ද මේ කරන්න පුළුවන් කියලා අහන්න තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. අනේ ඔන්න ඔකට මොන හරි කරලා දියම් පුතේ. පවුනේ අපේ අසල් වැසියෝනේ. මෙහෙමයි අම්මේ, මෙහෙමයි තාත්තේ. නැන්ද මේ අහන්න. මට එහෙමයි කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉස්සෙල්ලා නැන්දා ගිහිල්ලා පොලිසියට පැමිණිල්ලක් දාන්න. මොකද මේවා කතා බහ කරලා ඉස්සන ගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. හොරකමක්නේ. ඒ හින්දා නැන්දා ගිහිල්ලා ඉස්සෙල්ලාම පොලිසියට පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ මං කරන්න පුළුවන් රාජකාරිය මම කරන්න. ඒකට මැදිහත් වෙලා ප්‍රමුඛතාවයක් දීලා මම කරන්න. මෙහෙම කිව්වට එහෙම මොකුත් කරන්න බෑ නැන්දේ. ඒ හින්දා නැන්දා ගිහිල්ලා ඉවරලා ඒ වෙච්ච සිද්ධිය මාමට කියන්න කියලා පැමිණිල්ලක් දාන්නකෝ. මං ඊට පස්සේ පැමිණිල්ල විභාග කරන්නම් ඉක්මනින්. ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම දේ උදව්වක් හැටියට. හරි පුතේ හරි. මං එහෙනම් පොලිසිය ගිහින් පැමිණිල්ලක් දාන්නම්කෝ. මං යනවා අක්කේ එහෙනම්. මං ගිහින් එන්නම් අයියේ. හොඳයි. එහෙම කරන්න එහෙනම් නංගි. මම මේ නිකන් ගොඩ වෙලා යන්න ආවේ අම්මේ. කලබල වෙන්න දෙයක් නෑ. මං එහෙනම් ගිහින් එන්නම්. මේ පොඩි වැඩකට ආපු ගම. මේ එහෙනම් උඹලට මතකයිනේ මම මොකද්ද කිව්වේ කියලා? ඒ විදිහට වැඩේ කරපල්ලා. හරිද? ගාන්ට දෙන්න ඕනේ තිතට. ඔන්න සලකුණු එහෙම තියන්න බෑ. හරි? වැඩේ අනා ගන්න එහෙම පෑ. හරි ලොක්කා. දන්නවනේ ඉතින් අපේ වැඩ. ඈ අපි කරත් ආයෙත් සාක්ෂි නෑ. බජාර් එකේ ඉන්නේ මෙතන.
එල්ලෙන්ඩපා කවුරුත් දුවන්න ලෑස්තෙන්ඩපා දිව්වත් පෙටි තියෙනවා ඔලුකටු කුඩුවෙන්ඩ ඔම නැවතියව් සාදෙන් සාදෙන් අන්න අරුන්දෙන් අල්ලගන්න 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 අරුන්දෙන් ඒයි දුවන්ඩපා ඔම එතට යව් වෙඩි තියෙනවා හොන්දෙන්න රැගත්තා සර් ඔසබල්ලා දෙක ගහතියව් දන පරය දෙන්න හරි කමන්නේ හොන්දෙන්න පස්සේ අල්ලගම් මුන්දෙන්නට දානවා මාංචු උඹලගේ කෙලි අදින් අහවරයි යමල්ල උඹලට ආය එලියට එන්න ඉඩ තියන්නේ නැහැ මම මේ වොයිස් එක අපිලා කවුද කියලා දන්නවනේ උඹලා උඹලා මගෙත් එක්ක තමයි සෙල්ලම් දැම්මේ ඈ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කාලා ඈ තොපිට ලැජ්ජ නැද්ද යකෝ අතපය හතර තියෙනවනේ කුලි වැඩක් කළා කියාක් හරි හම්බ කරගෙන කාපියවකෝ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ මුදලාල්ලාගේ සල්ලි හොරකම් කරන්න තේ මිනිස්සු කොච්චර මහන්සි වෙනද යකෝ රුපියල් 1000 2000 හොයන්න තොපි එක නිකන් ඉඳලා අරගෙන ගින් කාලා සැප විඳිනවනේ යමල්ලා උඹලට දෙන්නම් මං හොඳටම ආහා නැගිටපල්ලා නැගිටපල්ලා දැන් ඉවරයි උඹලා එක්කලි යමල්ලා ඇයි ඇයි සර් අපි අපි කරපු වරද්ද මොකද්ද වැරද්ද වැරද්ද පොලිසියට ගින් කියලා දෙන්න යමල්ලාකෝ මෙතනදී කියන්න බෑ තාජන් මේ මුන්දෙන්නගේ දීවාර්තාව හදලා මේ ඔහෙට උසාවියට ඉදිරිපත් කරන්න සූදානම් කරන්න ඒ වගේම මේ මුන්දෙන්න ඩියෝ ගහලා තියාගන්න උසාවියෙන් ඉල්ලන හරි මොකද මුන්දෙන්නයන් තව තියෙනවා ලොකු වැඩ දෙක තුනක් ගන්න මුන්දෙන්න අර අරකට සම්බන්ධයි නේ තාජන් හරි හරි සර් එහෙම වෙයි වගේ නේ හරි මං ඒ වැඩේ කරන්නම් සර් අඩෝ මොකද බම් මේ උනේ උඹලට ඈ හරි හරි මේ අපි අපි එළියට එන විදිහ අපි බලා ගන්න හරිද උඹ මට අනිත් පාරෙන්ම ෆෝන් එකක් ගෙනත් දෙන්න ඕනේ හරි ෆෝන් එකක් ගෙනත් දීලා අර වැඩේ හරියට කරපම් මම කියප එක හරිද උඹලා එළියේ ඉන්නවනේ කිසි දෙයකට බය නෑ මං හරිද මං එළියට එන එක නෑ ඒක ඒකාන්තයි මුන්ට බෑකෝ මං ඇතුලේ තියන්න ඈ අරි ලොක්ක එන අපි ගෙන් එන්න ජය වේවා ගෙදර කවුද ගෙදර කවුද ආ මේ කවුද දන්නේ නේද අපි මාත්‍ය මේ අතු පායිනවා පොල් කඩනවා එතකොට ඔය වත්තේ පිටියේ වැඩ තියෙනවා නම් අපිට දෙන්න මහත්තය අපි ඒවා මේ හොයාගෙන යන ගම මහත්තයලට කරන්න බැරි වැඩ අපි කරලා දෙනවා පොඩි ගාණක් දෙන්න ඒ ඇති නෝනා නෝනා ඕ අපේ මහත්තයා මේ එන්නකෝ ඇයි අපේ මහත්තය මේ කවුද ඔන්න නෝනා අර කිව්වා නේද අර පිටිපස්සේ ගහේ පොල් ටිකක් කඩා ගන්න තියෙනවා කියලා මෙන්න මේගොල්ලෝ පොල් කඩනවලු ගස්වල අතු පාහිනවලු ඔය වත්ත පිටියේ වැඩ තියෙනවා නම් ඒවා කරලා දෙනවලු පොඩි ගාණක් දෙන්නලු ඔන්න ඒ අය කරන කට්ටියක් තමයි ඉතින් නෝනා හොය හොයා හිටියානේ ඔන්න ඇවිල්ලාද ඔව් නෝනා කියන්න වත්ත පිටියේ වැඩ ඕන දෙයක් තියෙනවා නම් අපි කරලා දෙනවා අපට ඔය රන්න බොන්න ටිකක් දීලා යනකොට කීයක් හරි දුන්නා නම් ඇති අපි ගාණක් කියන්නේ නැහැ ඉතින් නෝනලාට හිතෙනවනේ මේ දවස්වල යන ගාණ සාමාන්‍ය මුදලක් දුන්නා නම් ඒ ඇති ගස්වල අතු පාහිනවා පොල් කඩලා දෙනවා කැඹලි බානවා ඕන දෙයක් එහෙමද එහෙනම් එන්නකෝ හෙල්ලෙන්න පාට අවුරුත් උඹලා දෙන්නගේ අවසානයද අනේ 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 ඇයි මේ අනේ ඇයි මේ ඔය පිත්තුලි ගන්න අහකට ඇයි අපි මොන වරදක් කරාටද මොන වරදක් කරාටද මොන වරදක් කියන්නේ පුතාට කියන්න මේ අවසාන නිවේදනය කියලා කරුණා කරලා අපේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව ඉන්න කියන්න අනවශ්‍ය විදියට එහෙම වුණොත් වෙන දේ දන්නවනේ අනේ 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 ඔය පිත්තුලි පැත්තකට ගන්න ඕක පත්තු වෙයි අනේ අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ. ඇයි අහිංසක අපට වද දෙන්නේ? අපි එහෙම කරන අය නෙවෙයි. ඔව් ඔව් අපි දන්නවා. ඔයාලා එහෙමයි කරන අය නෙවෙයි. ඒ වුණාට තමුන්ගේ පුතා හිතුමතේට තමයි වැඩ කරන්නේ. එහෙනම් කරුණා කරලා කියන්න අපිව අවශ්‍ය ගන්න එපා කියලා. හැබැයි අපි කියන දේ පුතාට කිව්වේ නැත්තම් අපි පුතාටත් කියලා දෙනවා. ඊට කලින් ඔය දෙන්නටත් කියලා දෙනවා. හරි? මේක හොඳට ඔළුවට දාගන්න ඈ. අදම කියන්න අදම. එහෙම නැති වුණොත් මේ වගේ ප්‍රතිවිපාක ඔය දෙන්නටත් විඳින්න සිද්ධ වෙයි. හරිනේ? එහෙනම් අපි ගියා. අනේ අනේ පුතේ. ඇයි අම්මේ? කවුද අර දෙන්න? අනේ පුතේ, උඹ පරිස්සම් වියම් පුතේ. ඔන්න ජොබ් එක දමලා ගහලා මෙහෙට වරෙන්. ওই ජොබ් එකේ හින්දා අපිටත් උඹටත් මැරෙන්න බෑ පුතේ. බලපන් ඒ කවුද කියලා ඇවිල්ලා ගියේ. ඒ ඇවිල්ලා ගියේ මට හිතෙන විදිහට මැරෙයෝ දෙන්නෙක්. උන් දෙන්න කියන්නේ උඹට උන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව ඉන්න කියලා පුතේ මොකක් සික් එනකොටම කියන්න එපැයි අම්මා ඔන්න ඔය දෙන්න අල්ලගන්න කියලා එහෙනම් මං අල්ලගන්නවනේ උන් දෙන්නට යන්න නොදී කකුල් වලට හරි වෙඩි තියලා කොහෙද අම්මලත්තා ඒ ගියන් පස්සේනේ කියන්නේ හරි හරි දැන් අම්මලා බය නැතුව ඉන්නකෝ
මං අම්මලාට මොකුත් වෙන්න දෙන්නේ නැහැ. අනේ පුතේ, අපිට නම් මොනවා වුණත් කමන්නේ. උඹට මොනවාරි වුණොත් උඹේ අනාගතේ සම්පූර්ණම ඉවරයිනේ පුතේ. තේරුම් ගනින් පුතේ. තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන හිටපන් පුතේ. අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න යන්න නැතු උන් එක්ක හැප්පෙන්න බෑ පුතේ අපට. උම්මහ මැරයෝ. දඩාවත යන බල්ලුන්. අඩේ පුතේ කියන දේ ආපම් පුතේ.